අයිබෝන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අද කොරෝනා මරණ පහක් වාර්තා වෙද්දී කොරෝනා පොකුරට 704ක් එක් වෙයි. බස්නාහිරින් පිටවීමේ දොරවල් අද රෑ ඇරෙද්දී කොළඹ තවත් පොලිස් වසම් පහකුත් කැලණියත් ලොක්ඩවුන් වෙයි. දීවරයන්ගෙන් සාතික මිලකට මත්ස්‍ය දොග මිලදී ගැනීමට රජය සූදානම්. ගොවියාට කලට පොහොර ටික දෙන්න කෘෂි ඇමතිගෙන් වැඩපිළිවෙලක්. කොවිඩ් 19 ආසාදනීය වූ පුද්ගලයන් 5 දිනකු අද මිය යාමත් සමග කොවිඩ් මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගියා. අද දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 704 දෙනෙකු වාර්තා වුණා. ඒ සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 17287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිත කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව මෙවන විට 13788ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් පුද්ගලයන් 7899 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා සිටිනවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5734ක්. පුද්ගලයන් 11495 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද දිනේදී COVID-19 මරණ පහක් වාර්තා වුණා. කොළඹ 13 ජින්තපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද දිනේ ජීවිතක්ෂයට පත් වුණා. ඔහු දීර්ඝ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙළී ඇති අතර එය උත්සන් වීම හේතුවෙන් මරණය සිදුව තිබෙනවා. කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකුද අද මිය ගියා. ඔහුගේ මරණයට හේතු වශයෙන් සඳහන් වන්නේ පිළිකා රෝගය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි. එම පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි පුද්ගලයෙකුද අද ජීවිතක්ෂයට පත් වුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඇති වූ හෘද ආබාධයකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි සෞඛ්‍යංශ වාර්තා කළේ. කොළඹ අට බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් තිබෙනවා. නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන් වීම හේතුවෙන් ඔහුගේ මරණය සිදු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සහ හෘද ආබාධයක් උත්සන්න වීමයි. මේ අතර ලොව අනෙකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී මෙරටින් වාර්තා වන මරණ ප්‍රතිශතය අවම මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඇමරිකාවේ මේ වන විට 234,000කට අධික ප්‍රමාණයක් මිය ගොස් තියෙනවා. ඒ රටේ ජනගහනය ගත්තාම මිලියනයකට රෝගීන් 708 දෙනෙක් මිය යනවා COVID-19 හින්දා. පෙරු රාජ්‍යයේ සෑම මිලියනයකටම 1055ක් මිය යනවා. කැනඩාවේදී 277ක්, බ්‍රසීලයේදී 762ක්. ඊට පස්සේ ලංකාව හා සමාන යම්කිසි විදියකින් ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයේ ඉතාමත්ම මනාව ක්‍රියාත්මක වන කියුබාවේදී මේ මිලියනයකට මරණ සිදු වෙන්නේ 11යි. අපි ශ්‍රී ලංකාවේ මේ දත්ත ගත්තාම මේ 53 දෙනා මිය යනකොට ඒ අපේ රටේ ජනගහනයේ මිලියනයකට රෝගීන් දෙන්නෙක් මිය යාම හා සමානයි. මියගිය රෝගීන්ගේ යම්කිසි ප්‍රමාණයක් ගෙවල්වල මිය ගියේ. ඒ පිළිබඳව අපි වෙනමම කමිටුවක් පත් කළා. අපිට ඒ වාර්තාව හිටු දේ ලැබෙනවා. බොහෝ රෝගීන් කොරෝනා වෛරසය නිසා වුණ ආසාදනය නිසා මිය ගිය අය නෙවෙයි. නමුත් අධික රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකාවකින් පෙළෙන කෙනෙක්, වකුගඩු අක්‍රිය වෙලා ඉන්න කෙනෙක්, එහෙම කට්ටියට COVID-19 ආසාදනය වෙලා ඒ මගින් ඇතිවෙච්ච සංකූලතා හෝ නැත්නම් තමන්ගේ කලින් තිබිච්ච රෝගයේ සංකූලතා නිසා තමයි මිය ගිහිල්ලා තිබ්බේ. මුල්ලේරියාව මූලික රෝහලේ PCR යන්ත්‍රය උපරිම ධාරිතාවෙන් ක්‍රියා නොකරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන චෝදනාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා.
මුල්ලේරියාව රසායනාගාරයේ බාර අරගෙන තියෙන්නේ පෙරේද දින එහෙම නැත්නම් ඊයේ දිනේ වාර්තාවට අනුව 75යි සාම්පල්. දැන් මේක හදනකොට කිව්වේ 1500ක විතර ධාරිතාවක් මේකේ තියෙනවායි කියලා. ඒතකොට මේකෙන් හොඳටම පැහැදිලි වෙන දේ තමයි දැන් මුල්ලේරියාවේ රසායනාගාරයට 1500ක් ධාරිතාව තියෙනවා නම් ඇයි 75ක් විතරක් සාම්පල් බාරගත්තේ? මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශය ඇතුළු මේ සෞඛ්‍ය බලධාරීන් වහාම රටට කරුණු ඉදිරිපත් කළ යුතුයි. ඒ 1400 අපිට සමාජ නීති විදිහට කරන්න තිබුණා නම් ඒ හරහා අවදානම තක්සේරු කරන්න තිබුණා. මොනරාගල තියෙන අවදානම තක්සේරු කරන්න තිබුණා. අනුරාධපුරය අවදානම තක්සේරු කරන්න තිබුණා. කුරුණෑගල අවදානම තක්සේරු කරන්න තිබුණා. ඒතකොට ඒක නැතුව අපි ඉස්සරහට යාම හරහා හෙට දවසේ අනිද්දා දවසේ ලබන මාස වෙනකොට නැවත අපි පෑලියගොඩ මිනුවන්ගොඩ පුකුරක් බිහි වෙයිම අපිට වළක්වන්න බැරි වෙනවා. කොළඹ නැගෙනහිර මුලික රෝහලේ ස්ථාපනය කරන ලද PCR මැෂින් එක පෞගේ කාලේ කාර්මික දෝෂයක් නිසා අපිට PCR පරීක්ෂණ කරගන්න බැරුව හිටියා. නමුත් ඇත්තම කාර්මික දෝෂය සම්පූර්ණ යථාර්ථයට පත් කළා. අපි PCR පරීක්ෂණ කරා. මේ අවස්ථාවේදී ඒ PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා රියජන්ට්ස් වල හිඟයක් තිබුණා පෞගේ දවස් දෙකේ. මේ අද වෙනකොට ඒක ලංකාවට ලැබෙනවා කියලා අපිට කියලා තියෙනවා. ඒ නිසා මම හිතනවා බොහෝ දුරට හෙට වෙනකොට අපිට නැවතත් PCR පරීක්ෂණය ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලාකර ඇති පොලිස් වසම් 12ට අමතරව තවත් පොලිස් වසම් කිහිපයක් හුදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව දැනට හුදකලා කර ඇති පොලිස් වසම් 12ට අමතරව මරදාන කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය සහ ඩෑම් වීදිය යන පොලිස් වසම් හෙට උදැස්සන 5 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එම පොලිස් වසම්වල පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණ යටතේ පවත්වාගෙන යා හැකියි. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවැනි විට හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක්ද අද උදැසන 5 සිට එම තත්වයෙන් ඉවත් කර තිබෙනවා. පොමුණුගම සපුගස්කන්ද කඳාන මහපාකේ යන පොලිස් වසම්වල හුදකලා තත්වය අද පෙරවරු 5ට ඉවත් කෙරුණා. මීගමුව ජාඇල රාගම කඩවත වත්තල පෑලියගොඩ යන පොලිස් වසම් තවදුරටත් හුදකලා කර තිබෙනවා. කැලණිය පොලිස් වසමද හෙට උදැසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර ඇති බව පොලිසිය නිවේදනය කරනවා. මෙතෙක් හුදකලා කර ඇති කුරුණෑකල දිස්ත්‍රික්කයේ මහනගර සභා සීමාව කුලියාපිටිය පොලිස් වසම කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ ඉංගිරිය පොලිස් වසම් මෙන්ම වෑකට බටහිර ග්‍රාම නිලධාරී වසම කෑකල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල පොලිස් වසම් අද උදැසන 5ට හුදකලා තත්වයෙන් ඉවත් කෙරුණා. මෙතර බස්නාහිර පළාතට සංචරණය කිරීම සම්බන්ධයෙන් පැවති තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. හෙට දිනේදී කොළඹ නගරයේ අලුතින් හුදකලා කිරීම 5 ආශ්‍රිතව අනිකුත් හුදකලා කිරීම කරන ලද ප්‍රදේශවලට අමතරව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. මෙම පොලිස් බල ප්‍රදේශ 5 වන්නේ මරදාන, වේල්ල වීදිය, කොටුව, පිටකොටුව සහ කොම්පච් මේවා පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රවාහන කේන්ද්‍රස්ථානය එවැගේම විවිධ රාජ්‍ය නොවන ආයතනවල මූලස්ථාන පිහිටලා තියෙන්නේ මෙම පරිශ්‍රයන් එහෙම නැත්නම් මෙම පොලිස් බල ප්‍රදේශ තුල. ඒ අනුව කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ එවැගේම කොළඹ කොටුව දුම්රිය ස්ථානය ක්‍රියාත්මක වෙනවා. ජනතාවට අතිශයින්ම වැදගත් වන අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම උදේකලා කරන ලද පොලිස් වසම්වල එම කටයුතු සාමාන්‍ය සිද්ධ වෙනවා. ආහාර සහ ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය සඳහා කෙසේ වෙතත් මීට අමතරව මරදාන එවැගේම වේල්ල වීදිය, කෙසෙල්වත්ත, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසම් ආශ්‍රිතව අනිකුත් ආයතනත් පවත්වාගෙන යාමට නිරෝධායන රීතීන් යටතේ අවසර ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය වන බොහෝ ආයතනවල මූලස්ථාන පිහිටා තිබෙනවා. එවැගේම මාධ්‍ය ආයතන පිහිටා තිබෙනවා. කලුතර දකුණු පොලිස් බල ප්‍රදේශයේ හීල් වීදියේ කොටසකට සහ වික්‍රමසිංහ පෙදෙසෙහි කොටසකට ඊයේ දින සිට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට සෞඛ්‍යාංශ කටයුතු කළා. ප්‍රදේශයේ වෙළඳ සැලක හිමිකරුට COVID-19 වැළඳී ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් පසුයි මෙම ක්‍රියාමාර්ග කෙරුණේ. ඔහු ඇසුරු කළ පුද්ගලින් හඳුනා ගන්න අතුරු මෙම සංචරණ සීමාවන් ක්‍රියාත්මක බව කලුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RJ සිංහබාහු මහතා සඳහන් කළා. මේ අතර කොළඹ මධ්‍යම බස් නැවතුම භාවිත කළ හැක්කේ අන්තර් හුවමාරුවක් වශයෙන් පමණක් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා.
කොළඹින් පිට වෙනත් ප්‍රදේශවලට යන්න අවශ්‍ය නම් ඒ බස් රථවල මගින්ට පිටකොටුවෙන් බැහැලා ඒ බස් රථ අරගෙන කොළඹින් බැහැර ප්‍රදේශවලට යන්නට හැකියාව අන්තර් හුවමාරුව සිදු කරගන්න තමයි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ ව්‍යුත්පව පවතින්නේ මධ්‍යම බස් නැවතුම්පළෙන් වසාදෙමු කිසියම් ප්‍රදේශයකට යාමට හැකියාවක් නැහැ මධ්‍යම බස් නැවතුම්පළ ප්‍රදේශයත් ලොක්ඩවුන් කරපු නිසා එතනින් පිටතට යාමට හැකියාවක් නැහැ අර ලොක්ඩවුන් කරපු සීමාව තුළ බස් රථ ධාවනය හෙට දිනේදී සිදු වෙන්නේ නැහැ අනිකුත් සෑම ප්‍රදේශයකම බස් රථ ධාවනය යථාර්ථයට පත් වෙනවා එක් එක් කාර්යාලවලට අවශ්‍ය නම් බස් රථ ඒ බස් රථ අපගේ ප්‍රධාන කාර්යාලයට විමසීමක් කරලා ඒ හරහා ලබා ගැනීමට හැකියාව පවතිනවා ඒ බස් රථවල ඒ කාර්යාලයේ නිලධාරීන් පමණයි පැමිණෙන්නේ ඒ අනුව කිසියම් ආකාරයකට කිසියම් කෙනෙකුට වෛරසය වැළඳුනත් ඒ අවට සිටින්නම් හඳුනා ගැනීම පහසු වීමට සඳහා තමයි අපි ඒ පහසුකම ලබා දීලා තියෙන්නේ මුහුදුපඩ මාර්ගයේ පැමිණෙන දුම්රිය කොල්ලුපිටිය දක්වා සෑම දුම්රිය ස්ථානයකම නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී WDR පද්මලාල් මහතා පවසනවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන් වාර 80ක් පමණ සේවටි යොක් කර තිබෙනවා ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රියන් 8ක් කැල්වැලි මාර්ගයේ දුම්රියන් 10ක් ප්‍රධාන මාර්ගයේ දුම්රියන් 24ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 38ක් උදාහරණයක් එක්කලා තිනවා මේ මගීන්ට තමන්ගේ ගමන් වාරින් ඇහිලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ උදකලා කොට්ටාශිර ආйти වුණත් කොළඹ කොටුවෙන් සියලු මගීන්ට නැගීමට සහ බැසීමට පහසුකම් සලසා තිබෙනවා ඒ අනුව කොල්ලුපිටිය දුම්රිය ස්ථානෙන් පසු දුම්රිය නතර කරනු ලබන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානෙන් පමණයි ප්‍රධාන මාර්ගයේ පැමිණෙන දුම්රිය බුලුගහගොඩ හුණුපිටිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල නතර කෙරෙනවා කැලණිවැලි මාර්ගයේ පැමිණෙන දුම්රියද නාරාහෙම්පිට දුම්රිය ස්ථානෙන් පසු නතර කෙරෙන්නේද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණයි පුත්තලම මාර්ගයේ පැමිණෙන දුම්රිය කොච්චකඩේ දුම්රිය ස්ථානෙන් පසු දුම්රිය ස්ථාන කිහිපයක නතර කෙරෙනවා ඒ කටුනායක ආයෝජන ප්‍රවර්තන කලාපය ලියනගේ මුල්ල සේතුව අලවතු පිටිය හුණු පිටිය සහ කොළඹ කොටුවයි හුදකලාකල ප්‍රදේශවල පිහිටි දුම්රිය ස්ථානවල දුම්රිය නතර කිරීමක් සිදු නොවන බවද නියෝජ්‍ය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළා ඉදිරියේදී යම් ප්‍රදේශයක් හුදකලා කිරීමට ලක් කළහොත් එම ප්‍රදේශවලද දුම්රිය නතර කිරීම සිදු නොවන බව ඒ මහතා කියා සිටියා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි ලෙස ලබා දී ඔවුන්ගේ ආර්ථිකය සංවර්ධනය කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා පොළොන්නරුව දිස්ත්‍රික්කලේ කම් කාර්යාලයේ ශ්‍රවණකාරයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේ කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණීය හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මිහිදී ප්‍රකාශ කළා ලංකාවේ ගොවි පොළොන්නරුව පහක් ලබන අවුරුද්දේ දියුණු කරන්න අඳුරගෙන තියෙනවා ඒ ගොවි පොළොන්නරුව පහට අපි පොළොන්නරුවත් අලුතුම අපි හඳුනගත්තා අපේ මූලික අවධානය තමයි මේ ගොවියට තාක්ෂණය ලබා දීම අපේ පරිවේෂණ ආයතන ගත්තාම තාක්ෂණය අතින් අපි ඉතාම ඉහළින් ඉන්නවා අර අපි පිළිගන්නවා මේ තාක්ෂණය ගොවියට ගිහිල්ලා දැන් අපි තාක්ෂණය ගමට ගෙනියන වැඩපිළිවෙලකුත් මේ තාක්ෂණය ගමට ගෙනියන ලබන මාසයේ ඉඳලා AI මහත්වරු DO මහත්වරු අපේ මාසයක පුහුණුවක් අපි සම්පූර්ණයෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා තාක්ෂණය ගොවියට දීලා නිෂ්පාදනය රොඩි කරගන්න අපේ මූලික අවධානය ලබන අවුරුද්දේ යොමු වෙලා තියෙනවා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ හා විමලවීර දිසානායක ශ්‍රේහාන් සේමසිංහ යන මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ වැඩසටහනක්ද අද පැවැත්වුණා ඒ මාතලේ සංචාරක පාසල් ශ්‍රවණාකාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපතිස් පරිදි ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම සඳහා ජීවනෝපාය සංවර්ධන හා සමාජීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි දිස්ත්‍රික් මට්ටමින් යෝජනා කැඳවා ඒ පිළිබඳ සැලසුම් සකස් කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදුවනවා නාමල් රාජපක්ෂ සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන අමාත්‍යවරුන් සහ සිසිර ජයකොඩි ලසන්ත අලගියවන් යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙන පියල් නිශාන්ත රෝහණ දිසානායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා දේවර ජනතාවගෙන් ඍජුවම මත්ස්‍යතොග මිලදී ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා කුඩාවැල්ල දේවර වරායේ අද සංචාරයක නිරත වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ ගන්න ඕනේ
අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන ක්‍රමවේද තුල ඉදිරියටත් දිවර කර්මාන්තයේ අලුත් වෙනස්කම් සමග ඒ කටයුතු කරන්න මේ දිවර කර්මාන්තයේ දෙන පිරිස් තාමත්ම අමාරුවේ මේ කටයුත්ත මේ පහුගිය මාසෙ කරගෙන ඇවිල්ලා තියෙනවා දිවර සංස්ථාව හැටියට අපි තවදුරටත් ඍජුවම දිවරයන්ගේ මත්සතුක මිලදීගෙන මේ කටයුතු කරනවා පහුගිය සති දෙකේ පමණක් දිවර සංස්ථාව ලක්ෂ 715කට ආසන්න වටිනාකම කියුත් මත්සතුක මිලදී අරගෙන තියෙනවා අපි ඉදිරියේදී අපේ අලවි ජාලා තුලින් අලවි කිරීමට බලාපොරොත්තු වෙනවා මේ අතර සුළු පරිමාණ දීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසනවා. තත්ත්වය තවදුරටත් පැවතිය හොත් දීවරයන්ගෙන් මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ. පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා මේ බව කියා සිටියා. නිසි සෞඛ්‍ය ක්‍රමවේද යටතේ සතිපොළ යළි ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් ප්‍රියන්ත මහතා මෙහිදී පැවසුවා. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්ුණේ. මෙම සතිය තුලදී කොළඹ වරාය සුපුරුදු කාර්යක්ෂමතාවට පත් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ වරාය මෙහෙයුම් කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් නැති බවයි. කොළඹ වරායේ ජයබහාලු පර්යන්තයේ කාර්ය මණ්ඩලයෙන් 30% පමණ පිරිසක් නිවෙස්වල නිරෝධායනට ලක් කිරීමට කටයුතු කෙරුණා. ඒ COVID-19 අවදානම කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙසයි. කෙසේ වෙතත් අවශ්‍ය මානව සම්පත් ඉහළ නන්වා ගනිමින් වරායේ කටයුතු සුපුරුදු තත්ත්වයට ගෙන ඒමට ක්‍රමයෙන් හැකියාව ලැබූ බවයි සභාපතිවරයා පවසන්නේ. වරාය පරිශ්‍රයේ කටයුතු කරන සෑම අයෙකුටම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කිරීමට හැකි තත්ත්වයක් ඇති කර ඇති බවද ඒ මහතා පවසනවා. යාපනයේ සුලිපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය සුලිපුරම් ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අනෙක් පුද්ගලයා යාපනය රෝහලට තුරත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්ද හටගත්තා. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහර දීම සිදු කර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. කිලිනොච්චිය වරච්චි ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් වයස අවුරුදු 8ක දැරියක් ජීවිතක්ෂයට පත් වුණා. අධික වර්ෂාවත් සමග මැටි සහිත බිත්තිය නිවස තුළට කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ දරුවා නිවස තුළ රැඳී සිට තිබෙනවා. මාදම්පේ තිනිපිටි වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සමග තවත් දෙදෙනෙකු සරෝවපිහිටි ස්ථානයේ දීනාමින් සිට ඇති අතර වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ සමග ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම පුද්ගලයා දිය ගිලීමෙන් මියගොස් ඇති අතර සිරුරා දුදැසන සොයා ගැරුණා. බීමතින් පැමිණි පිරිසක් තවලම අසලක දෙනිය ප්‍රදේශයේ නිවසක නිවසියන්ට පහර දී එම නිවසට දලාභහානි සිදු කර තිබෙනවා. පහර කෑමට ලක් වූ තරුණයා සහ 12 හැවිරිදි දැරිය හිඳුදුම රෝහලට තුලත් කෙරුණා. හිඳුදුම පොලිසියේ නිලධාරීන් කීප දෙනෙකු නිරෝධායනට ලක් කර ඇති කාලය තුල මෙම කණ්ඩායම විවිධ මැර ක්‍රියාවල නිරත වෙති බවටයි හෙළිව තිබෙන්නේ. සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිට පැමිණ ඉසෙඩ්ඩී ඇලට වැටුණු වන අලියෙකු බේරා ගැනීමට වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් කටයුතු කළා. කිලෝමීටර 3ක් පමණ දුරට ජලයේ ගසාගෙන ගොස් ඇති වන අලියා එම ඇලෙහි යකඩ සරුවක් අසල සිර වී සිටියේදී බේරා ගැනුණි. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙවන විට විභාග දෙපාර්තමේන්තුවේ donets.lk වෙබ් අඩවියට යොමු කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා. ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් එක්ව සිටීම සැබෑ මිතුරන්ගේ යහපත් ලක්ෂණයක්. එය පූර්වාදර්ශයට ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරපිරිම මහතාගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් අද කටයුතු කළා. මතුගම යටදොළ ප්‍රදේශයේ තම නිවසින් බැහැර ස්ථානයකයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ දිනවල රැඳී සිටින්නේ. මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන පාලිත තෙවරපිරිම මහතාගේ සුවදුක් විමසීමට ඔහුගේ දේශපාල මිතුරන් අද දිනේ කටයුතු කළා. අර ඉන්නේ ලංකාවට වර්ල්ඩ් කප් එක ගෙනාපු ක්‍රිකට් නායකයා අරුදුන රණතුංග. ඊළඟට ඉන්නේ නවින් දිසානායක. මේ ඉන්නේ ලෝකෙම සම්මාන ලැබපු හොඳම මුදල් ඇමතිවරයා. මර්වින් සිල්වායි පාලිත තෙවරප්පිරිමයි කියන්නේ අපි එක වල්ලේ බඩු කිව්වොත් මානිවරදී. වැඩ කරපු දක්ෂකම තියෙන ප්‍රදේශීය මිනිස්සු බලාගත් එක්කෙනෙක් තමයි පාලිත තෙවරප්පිරිම. එතුමා බලන්න අපි එන්න ඕනේ කියලා කල්පනා කරගත්තා.
हेल कलाकारुवागे विश्मित निर्माण वलिन पोषणीय वो मेरठ कलाशिल्प श्रीलंकेय तेजस लोवट विदहादको कैडपताक वुना एवनी विशिष्ट निर्माण बहुमयक तवमत अपट देखगान्न पुलुवान एवनी निर्माणयक संबंधयेन मे वार्तावगेन एन्ने निरोष संजीव කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈටුවැව හෙට්ටිගම ග්‍රාමයට ආසන්නව මෙම බෝධිගරය පිහිටා තිබෙනවා. බෝධියක ආරක්ෂා වෙනුවෙන් ඉදිකරන ගෘහය බෝධිගරය කියලා හඳුන්වනවා. ශ්‍රී ලංකාව විතරක් නොවේ දකුණු ආසියාවෙම දැනට ශේෂව තිබෙන නිර්මාණාත්මකම ශෛලමය බෝධිගරය තමයි නිල්ලග්ගම බෝධිගරය. ඒ නිල්ලග්ගම බෝධිගරය ඉදිරිපිට තමයි මා මේ ඉන්නේ. පළමුවන අග්බෝ රජ සමයේදී මොනනගල් බුද්ධිනම් සෙනවියෙකු ඉදිකළ එය නවවන සියවසට අයත් බවයි එහි ඇති ශිලා ලේඛනයක දැක්වෙන්නේ මෙම ඓතිහාසික ස්ථානය පිළිබඳව පුරාවෘත්තවල සඳහන් වන්නේ මෙවැනි අදහසක් ජනප්‍රවාදවල සඳහන් වන ආකාරයට දකුණු ඉන්දියානු සොලී ආක්‍රමණ හමුවේ දලදා වහන්සේ බේරගන්න අපේ රජවරුන්ට විශාල පරිශ්‍රමයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ කාලේ හෙට්ටියෙකුගේ වේශයෙන් දලදා වහන්සේ රැගෙන මේ ප්‍රදේශයට පැමිණලා මේ ස්ථානයේ එක් රැයක් දලදා වහන්සේ තබාගෙන තිබ්බා කියන කාරණාව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ හෙට්ටි ආගම හෙට්ටිගම විදියට හඳුන්වනවා. මේ ස්ථානට දා නුදුරින් තිබෙන්නේ ඒ හෙට්ටිගම ගම්මානයි. කළුගල් පිවිසුම් දෙකක් සහිතව නිමවා ඇති මෙම බෝධිගරයේ නිමවුම මෙරට වෙනත් ශෛලමය ගෘහ නිර්මාණවලට වඩා විශිෂ්ටත්වයක පවතින බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දී තිබෙනවා. සිංහ රූපවලින් අලංකාර වූ වේදිකාවක් මෙන්ම පැති හතරේ පූජාසනද ඇති මෙහි ලී වහලක් පැවති බවට සාධක හඳුනාගත හැකි. පෞර වටා අලිහිස් රූපවලින් කැටයම් කර ඇති මෙය අද වන විට නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. කිසිවෙක් නොමැති මෙම ස්ථානයට ආරක්ෂාව සපයන්නේ ගම්වැසියෙක්. මේක ගැන ස්ථීර වැටක් මේකට අනිවාර්යයෙන්ම ඕනේ. මොකද මේක වල්නාලින්ගෙන් මේක සෑහෙන්න මේකේ විකල් කණු බෝඩ් එහෙම සම්පූර්ණ පෙරලා තියෙන්නේ අනික තව මේකට දැන් මෙච්චර කාලයක් කිරියත්තා තාත්තා කාලේ ඉඳන් බලා ගන්නවා හරියට වැටුපක් ගෙවන්නේ නැහැ ඒකත් ගෙවන්නේ මාසයකට 1750ක් වාගේ සුළු මුදලක් තමයි අපිට හම්බ වෙන්නේ තාමත් රැකවල් කරු හැටියට තමයි මාත් ඉන්නේ ප්‍රවේශ මාර්ගයක් හෝ නොමැති මේ පුරාවිද්‍යා උරුමය බොහෝ දිනකගේ අවධානයෙන් ගිලිහි ඇති බව පෙන්වා දිය යුතුයි පාසල් පෙළපත්වලට පවා මේ නිර්මාණය පිළිබඳ විස්තර ඇතුළත් කරලා තිබෙන්නේ හෙළයන්ගේ තිබෙන මූර්තිමය හා ගෘහ නිර්මාණ ශිල්පය තුළ තිබෙන වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වයන් හඳුන්වා දෙන ඒ බාල පරම්පරාවද sannivedanaya කරන දහස් ගණන් දේශපාලනික වශයෙන් රැකියා දෙන සමාජයක මෙවැනි ස්ථාන ආරක්ෂා කරගන්න මීට වඩා විදුමත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියන කාරණාවයි අපි මෙහිදී අවධාරණය කරන්නේ එසමගින් ස්වාධින රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.